හමෝටම වල්කම් බක් ලස් පරිගනක පද්ධතිය අපි කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක තමයි අපි අදීගෙන ගන්න යන්නේ එක හැමෝම දන්නම සොට්ටයා හාඩයා කියල දෙකක් තියෙන කොටස් දෙකක් තියෙනවා ඒ කොටස් දෙකම අපි ආරක්ෂා කරගන්න ඕන දැම් මේ පිටතිම් පේන දේවල් විතරක් නෙම අපි ආරක්ෂා කරන්න ඕනේ ඇතුළේ තියෙන දේවලු අපි ආරක්ෂා කරගන්න සෝෆටයා කියන එක බුදුගාංක කියනේවත් අපි මොනද කරන්න ඕනේ ආරක්ෂා කරගන්න ඕනේ මේ පාඩමේ අපි ඒක තමයි ඉගෙනගන්න. දැම් බලන්ඩ පරිගනක පද්ධතිය කොහොම ධරක්‍ෂා කරගන්න කියල ඇහුවත් කවුරහරි පරිගනකයේ පැවත්මහා ආරක්ෂාව සඳහා විවිධ පූර්ව ආරක්ෂක උපක්‍රම යොදාගෙන තිබීම ඉතා වදගත්ය. පරිගනක පද්ධතිය ආරක්ෂාව කොටස් දෙකකට වෙන් කරනවා. එකක් ෘුඩාංගවල ආරක්ෂාව අනික, බෘුදුකාංගවල ආරක්ෂාව සොෆ්ටයයික කොහොමද අපි ආරක්ෂා කරන්නන්නේ හාර්වය එක අපි කොහොමද ආරක්ෂා කරන්නේ කියල කියෙ එක එතක කොට ල ැනගණ්ඩ ෝනිේකෙන් පරිගනක පද්ධතියේ ආරක්ෂාව කොටස් කොටස් දෙකට අපි වෙෙන් කරනවා එකක් දෘඩාංග වල ආරක්ෂාවයි අනික බෘුදුකාංගවල ආරක්ෂාවයි. අපි මුලිම් බලමු දෘඩාංග කොහොමද අපි ආරක්ෂා කරගන්න කියන පරිගනක දුෘඩාංග ල් ඉගෙන ගන තියෙනවා ල යවසර තිගෙන ගෙන තියෙනවා ඒවගේම හතෙත් අප ඉගෙන ගත්තා හයවසර ඉගෙන ගත්තු නැති අය YouTubeෂනල් එකේ අපේ වීඩියෝස් දාලා තියනවා අනිවාරෙන්ම ගිහිල්ල බල ඉගෙනගන්න. පරිගනකේ ගොඩක් දුෘඩාංග තියනවා එකක ජාතිය දුෘඩාංග තියනවා. නේ ආදාානදේ ආදාාන දෘඩාංග තියෙනවා ඒ වගේම අපි ගොඩක් දේව ලිගන ගත්තා. පරිගනක අතින් ඇල්ලිය හැකි මෙන්ම දකින හැ ද දැකිය හැකි හැම කොටසක්ම. අපි පරිගනක දෘඩාංග කියලා කියනවා. ඒවා අල්ලන්න පුළුවන්නා අතින් අපේ ඇස්වලින් බලන්න පුළුවන්නන් ඒවට අපි මොනව කියලාද කියන්නේ පරිගනක දෘඩාංග කියලා කියන. මේවාට නිශ්චිත, හැඩයක් ඇත ඒකට හැඩයක් තියෙනවා. පරිගනක බාහිරින් පමණක් නොව පරිගනක පද්ධති ඒකකය තුළද පරිගනක දෘඩාංග ඇත. දැම් මේ පරිගනක පිටිං බලනකොට මේ දකින දේවල් තියෙනවන ඒව විතරන් නෙමේ අපි දුෘඩාංග කියලා කියන්නේ. පරිගනක පද්ධතිය තුළේ. පද්ධති ඒකේ තියෙනවනි සිිස්ටම් යනි් එක මේකට අපි කියන්නේ CPU කියලා නෙමෙයි. යාලට මං ලාස එක මුලදිම කියලා දුන්න අපි ඒකට CPU කියලා කියන්න නැහැ හරි මේකට අපි CPU කියලා කියන්නේ නැහැ මේකට අපි කියන්නේිස්ටම් यුනි් කියලා එක අනිවාර්රෙන්ම හැමෝම දැනගන්න ඕන දෙයක් පද්ධති ඒකකේ කියල කියන මේකට सිස්ටම් यනි කියලා කියන හේතුව මේක ඇතුළේ තමයි හැම දෙයක්ම තියෙන්නේ පිට කරලා උදාරණයට බලාන්න්නුවක දැම්මාන් කිව්වනේ පරිගනක දෘඩාංග කියලා කියන්නේ පිට තිං තියෙන දේවල් විතරන්න නෙමේ පිටිං අපිට අල්ලන්න පුුවන් ේවල් පිටිං අපිට දකින්න තියෙන දේවල් විතරක් නෙමයි මේ පරිගනක පද්ධති ඒක කිය ඇසුලේ තියෙනවා පරිගනක දෘඩාංග දැන් අපි බලමු මොන වගේ දෘඩාගද තීරගෙන මේ හැම දුුඩාංග ඒ හැම තාඩ්යකක්ම නෙමෙයි මෙතන දීලා තියෙන්නේ සමහරඒව විතරයි ඔලට දීලතින අනිවාරෙන්ම තියෙන්ඩ ඕන ේල් රි කීපයක් පලවෙනි එක රැම් එක. රැම් එක ගැන වාලට මම කිය දීලා තියෙනවා අල හයවස්රෙත්්ති කරණන්නඩ ඇති ගෙන ගත්තෙන ඇත්නම් ීඩියෝස් ගහිල බලන්න සසම්භාවී ප්‍රවේශ මතකය කියලා අපි කියනවා මේකට. රම් රඩමක්ස් මෙමරි. රැම් එකත් අපිට අතිං අල්ලන්න පුළුවන් ඒකට හැඩයක් තියෙනවා. ඇස්වලින් බලන්න පුළුවන් දක් ඉන්න පුුවන් අල්ලන්න පුළුවන් හැඩයක් තියෙනවා රැම් එකට. දෘඩ තැටිය හාඩඩස්. ටත් එහෙම තමයි හැඩයක් ති නො අල්ලන්න පුළුවන් බලන්න පුළුවන් සිසිලන පංකාව කූලිින්ෆන් ඒකත් එහෙම තමයි කූලිෆෑන් එකක් මම මොකටදක මේ බරිගනක ඒකට තියෙන්න්න ඕන කියලා කිව්වේ ඒකට තියෙන්නේෆෑ එකක් ඒකට අපි සවිකරලා තියෙන්නේ ඒක රත්වනව ඇතුළෙක් ගොඩඩ වැඩ කරනවානේ එතුළු ගොඩ වැඩ කරනකොට ඒ රත්වෙනවා අත්්‍යෙනකොට ඇතුල තියන්නේ රස්නය පිටිත් යවන්න ඕනේ ඒක යවාගන්න තමයි ඇතුළෙ අපි කූලිින්ක්ෆැන් එකක් දාලා තියෙන්නේ දැන් රැම් එක මේ සප එක මධ්‍ය සැකසුම් මේකේ තියෙනවානේ ඒක උඩත්ෆෑන් එකක් සවි කරලා තියෙනවා කියලා මවාලට ගන්නල තියෙනවා ඒවා ඔක්කොම දාලා තියෙන්න්නේ මේෆෑන් කියන පංකාවක් දාලා තියෙන්නේ සමහරිවිට පංකා දෙක් තුනක් විිතර තියෙනවා ඇතුළි රි ඒවා තියෙන්නේ ඇතුර තියෙන ඒ ර්‍රශන පිටට යවන්න අනික අංකිත විීඩියෝ තැටි ධාවකය මේ අංකිත වීඩියෝ තැටිදාවකය කියලා කියන්නේ දැ අපට CD dvD මොන හරිදාලා බලන්න ඕන නම් මේ වගේ dවිD ඩ්‍රයි එකක් තියෙන් ඕඩ දැන් ගොඩක් මේ ඩවිD ඩ්‍රයිස් එන්නන්නේ නැහැ මේවා අපිට පිටිං අණ්ඩ පුුවන්ගේ කියන්නේ ජංගම අංකිත විීඩියෝ තැටිදාවක තියෙනවා ද එක තැන්තැන් වලට අරංගල්ල ඕන කම්පියුටර එකට කනෙක් කරලා භාවිතා කරන්න පුළුවන් අංකිත වීඩියෝත් ැඩිදාාවක තියෙනවා මව්පුවරුව මද බෝඩ් කියලා අපි කියනෝ යාල අනිවාරෙන්ම දැ ගණ්ඩෝන මේ මව්පුවරුව කියලා කියන්නේ මේ පරිගනකේ තියෙන අනිත් දුෘඩාංග තියෙනවන මේ හැම දෘඩාංගයක්ම මේ මව්පුවරුවේ තමයි මොකද කරලා තියන්නේෙ සවි කරලා තියෙන් ුණද හැමෝටමඒ තමයි අප මේකට මද බෝඩ් කියලා කියන මවපරුව කියලා කියන්නේ දැන් කියමු අපි දසම්භාාවී ප්‍රවේශ මතකයක් ගෙනාව කියලා ඒ අපි සවිකරන්නේ මවපුවරුවේ දුෘඩ තැටියත් සවිකරන්නේ මවපුවරුවේ සිසිලන පංකාවත් මව්පූරුවේ තමයි අපි කනෙක් කරගන්නේ අංකිත වීඩියෝ තැටියදාවක ඒකත් මවපූරුවේ අපි කනෙක්් කරගන්නවා ජ ජවසැපයුම් මේකයත් පවසප්ලයි කියනවා ඒකත් මවපුවරුවේ තමයි අපි සවිකරලා තියෙන්ෙන්නේ තේරුුණාද මේවා ඔක්කෝම අපි සවිකරලා තියෙන්නේ මවපුවරුවේ ඒවගේම මධ්‍ය මධ්‍ය සැකසුම් මේකයත් යාල ඉගෙන ගත්තා මමවාලට කියල දුන්න මධ්‍ය සැකසුම් මේකකයාත් මව්පුවරුවේ තමයි අපි සවිකරලා තියෙනේ හරි දැම් මේවා සම්මහාර දුෘඩාංගත් තමයි මේ දීල තිය වාලට හැම එකක්ම දීල නෑ හැමතෙන මේ සමහර ඒවා තමයි වාලට දීලා තියන්නේ. ඩැංවාලට තේරුුණානේ දෘුඩාංග කියල කියන්නේ මොක්ද කිය තකොළ දෘුඩාග කියලා කියන්නේ පරිගනකයේ තියෙන අල්ලන්න පුළුවන් ඇහෙන් දකින්න පුළුවන් දේවල් වලට අපි දෘඩාංග කියලා කියනවා ඒ වගේ ඒවට නිශ්චිට හැඩක් තියෙනවා පරිගනක බාහිරයෙන් විතරක් නෙමෙයි ඒවා පරිගනකය පද්ධති ඒකකය තුළත් දෘුඩාංග තියෙනව කියනෙකෝ ආල දැම් මේකේ තේරුම් ගත්තා. දෘඩාංගවලට ප්‍රශ්න එන්න පුළුවන් තර්ජන මතු වෙන්න පුළුවන් අපි දැම් බලමු මොන වගේ දේවල්ද මේමට වෙන්න කියන. පරිගැනකේ දෘඩාංගවලට හානි සිදුවිය හැකි ප්‍රධාන ආකාර කිහිපයක්ත් තමයි මේවාලට දීලා තියෙන්නේ. හරි දැන් අලු අපි බලමු මොනමො මොන මොන ආකාරවලින් ද අපිට මේ ගක දෘඩාංගවලට තර්ජනය මතු වෙන්න කියන පලවෙෙන එක අධික විදුලි ධාරාවක් ලැබීම මගේ තැන්කයමුකෝ ඔයාල දැන් කොම්පියුටක ප්ල් කරනවානේ වැඩ කරන්න ද විදුලියට ඒ සම්බන්ධ කරපු ගමම්ම දැන් ප්ලග්කෙන් එන විදුලිය සමහර විට වැඩි වෙන්න පුළුවන් හරි පරිගෙනකයක් ගත්ත හම්ම පරිගනකට දෙන්ඩ පුළුවන් එකන දෙන්ඩ තියෙන තරමත් තියෙනවා විදුලිය හරි දෙමාල් ෝල්් කියල එක කිගෙන ගන්න ඇතිනීම පවසරයහෙම ඒවගේ ෝල්ඩ ගානක් තියෙනව එකටදවන ෝල්ඩ ාන තිවේර වෝල්ඩ ගානට වැඩිය වැඩි වුනොත් පරිගනකේට හානි සිදුවෙන්න පුළුවන් එකැන පල්ර්ගනගේ පිච්ච එන්න පුළුවන් එක තමයි වට එනිසා අධික්ක විදුලි ධාරාවක් ලැබීම මගිින් පරිගනකට හානි සිදුවෙන්න පුළුවන් එන් අපි ඒකින් වේශම්ෙන් නෝට අනිත් එක හදිසි විදුලි විසන්දිවීම් මගේ එක පාරටම කරන්ට යනවනි එහෙම නැත්නම් එක පාරට මවාලා මේ අපකම් කෝයාලා දැප ඉගල ගත්තනි පරිගනකේ විසඳදි කරන්නන්නේ කොහොමද කියලා පරිගණනකේ වහන්නේ කොහමද කිය ලෝස් කරන්න කොමද කියලා කියලා දීල තියන විදිහයට අපි ෝස් කරන්නේ නැතුව වෝල් එක තියන බිත්තය තියෙන ප ග්කම මෙම ගලෝලා ගත්තවොත් එක පාරටම වැහෙනවන කම්පියටරගේ එහම හන්න හොඳ නෑ කම්ප ුට එක එත කම්පියටරකට ගොඩ පානි සිදුවන්න පුලුවන් අපඒ ඉගෙන ගත්තනේ පරිගණකයටට හානි සිදුවෙනවා කියල හැම අපි පලග්ගකෙන් ගලෝල ඕෆ්කරොත්. එනිසා හද ඒ වගේම තමයි හදිසියෙන් විදුලි විසන්දි වුණො. කරන්ට එක පාරටම ගියොත් එතු එකපාරට මමාලේ කොම්පියටක වැහෙනවා පරිගණක වැහෙනවනේ එතකොට හානි සිදුවෙන්න්න පුළුවන් වායාලගේ පරිගනිකේට. එනිසා මේ වෙනුත් එක හදිසි විදුලි විසඳවීමෙන් නොත් අපේ පරිගනකයට හානි සිදුවෙන්න පුළුවන්. අනිත් එක පරිගනක පද්ධතියේ ඇතුළට අධික ලෙස රත්වීම මගේ. ඇතුළේ රත්වෙන වනේ දැවාල පරිගනකයක් භාවිතා කරනකොට ගොඩෝක් රත්වෙනකොටත් පරිගණකයට හොඳ නැහැ. පරිගනක දෘඩාංග මත විදුලි තැන් පත්වීම සහ කෘමි වුව දුරු ස්ොරි. පරිගනක දෘුඩාංග මත දූවිලි තැන් පත්වීම සහ කෘමි වුවදුරු මග ඒක කොහොමද වෙන්නේ ඒ කොහොමද වෙන්නේ කියන එක අපි අනිත් පාඩම ඉගෙන ගන්නවා දැම් පරිගනක දෘඩාංග තියනවනේ ඒවට දූ විලි පැහට ඒවගේම කරුමි එහෙම නැත්නම් අපි කියමුූ කූම්බි ඒ වගේ සතුන් ඒනවා එහෙම ආපු හමත් අපේ පරිගනකයට හානි සිදුවෙන්න පුළුවන් සොර සතුරු වුවදුරු මගේ මොරුත් ඉන්නවනේ ැ මේ හොරකංකරණයත් ඉන්නවා. එයාලගෙන අපේ පරිගෙනකට හානි සිදුවෙන්න පුළුවක් ඩැන් අපි බලමු මේ එන හානි හරිද නැත්තම් මේ තර්ජනවලින් මේ මතුවෙන තර්ජනවලින් අපි කොහොමද පරිගනකේ අපි ආරක්ෂා කරගන්නේ කිය ැ වාලදන්න මොන ොනවගේ තර්ජනද මතු වෙන්න කියලා. එකක් අික විදුලි ධාරාවක් ලැබීම මගින්. අපේ පරිගනකට හානි සිදුවෙන්න පුළුවන්. හදිසි විදුලි විසන්දිවීම් මගින්. පරිගනක ආනි සිදුවන්න පුළුවන්. පරිගනක පද්ධතියේ ඇතුළට අධික ලෙස රත්වීම් මගින්. අපේ පරිගණක දෘඩාගවලට හානි සිදුවෙන්න පුළුවන්. පරිගනක දෘඩාංග මත දූවිලි තැන් පත්වීම සහ ගෘමි වුවදුරු මගින්. අපේ පරිගණක දෘුඩාංගවලට හානි සිදුවෙන්න පුළුවන්. සොරු සතුරු හුවදුරු මගින් අපේ පරිගනක හානි සිදුවෙන්න පුළුවන් දැ මේවා අපි කොහොමද මේවෙෙන් අපේ පරිගනකේ කොහොමද අපි ආරක්ෂා කරගන්නේ. පරිගණකය දෘඩාංග සංරචක ආරක්ෂා කරගැනීමට සිදු කළ හැකි දෑ. මොන විදිහට ද අපිට ආරක්ෂා කරගන්න පුළු. පලවෙනි එක, විදුලි නිසා පරිගණකේට සිදුවෙන හානි අවම කිරීම සඳහා කළ හැකි දෑ අපි දැම් බලමු අපේ පරිගනකට විදුලිය නිසා සමහර තර්ජන මතු වෙනවාන න නැත්තන් සමහර හානි සිදුවෙනවනේ අපේ පරිගණක දුෘඩාංගලට මේ විදුලිය නිසා අපිට පරිගණකේට සිදුවෙන හානි අපි කොහොමද අවමකරගන්න කියලා අපි බලමු පලවෙෙන එක අනවරත ජයස් අනවරත ජව සැපැයුම් භාවිතය අපි Uපස් කියලා කියව සමහර විට වාල මේ යුප එක දැකළත් ඇති දැකල නැති අයත් ඇති සමහර විතර මේ යුප එක මොකක්ද වෙන්නේ මේ යප එක බැට්‍රිය එකක් වගේ පරිගනකට බැටිය එකක් වගේ ඒක ඩෙස්ටෝප් කොම්පටර් සොලට තමයි අපි මේක භාවිතා කරන්නේ අනවරත ජව සැපයුමක් හරහා විදුලිය ලබාදීම මගින් හදිසි විදුලි බිඳ වැටීමකි වැටීමකදී ෂණිකව විදුලිය විසන්දි නොවීයම් කාලයක් විදුලිය ලබාදේ නෑ අපි කියමුක එක පාරටම කරන්ට් එකක ගියා දැම් මම් මොකක්්ද කරන්නේ මේ වගේ යප එකක් අරම් ඇැවිල්ලා මගේ පරිගණකේ Uුප එකට සම්බන්ධ කරනවා දැම් පරිගනක සන්දර්ශකයෙන් වයර එකක් කෙනවනේ අනි ඒ අද්ධතියෙන් තව වයරකක්ෙනවා සිිටම් ියුනි් එකෙන් තව වයර එකක් කෙනවා මේ වයර් දෙකම මම සම්බන්ධ කරන්නේ කෝකට ද Uුප එකට මම කනෙක් කරනවා. Uප එකෙන් වයර් එකක් කෙනවා ඒක තමයි මම විදුලියට කනෙක් කර ගන්නේ කරන්ට එකට ඒක තමයි මම කනෙක් කරන්නේ කනෙක් කරලා ඔයාලට මතක ඇති අපි ගිය සතිී ඉගෙන ගත්ත යප එක ගැන මේ Uුප එක මම ඔන් කරහාම කක්ද වෙන්න ුප එක එක කියන කරන්ට් එක යනවා මගේ පරිගෙනකට එක පාරටම කරන්ට එක ගියොත් හරි එක පාරටම විදුලි විසන්දිී වූනෝත් මොකදද වෙන්න මේයුප එකෙන් අපේ කම්පියුටර එකට කරන්ට් එක දෙනවා කොම්පියුට එක ඔස් වෙන්න නැහැ එවනොට මේකින් සද් දෙයක් ැහෙන එතකොට අපි දැනගන්න් ඕන ආකරන්් එක ගිහිල්ලා විදුලි විසන්දිි වෙලා කියලා එතකොට අපිට දැනගන්න පුළුව මේකෙන් එන සද් දෙෙට මේක මකිව් එච්චර වෙලා වැඩ කරන්නේ නැහැ එකයන්නේ පෑගනම් ඔයාලට වැඩගන්න බැහැම එක තියාගට තේරුණාද. මේක ඔයාල මේක භාවිතා කරන්නේ කරන්ටික ගියෝත් හරි මොකද්ද කරන්න ඕනේ දැන් ඔය මොනහරි කම්පියුටි එක කරගන ඉන්නවනං ඒව සෙව් කරලා හරියට කම්පියුටර් එක ඩ්ඩවුන් කරගඩ තමයි අි මේ Uුපිය එක භාවිතා කරන්න. තේරුනාද එබැවින් පරිගණයක හි සිදුකරන කාර්යයන් සුරකීම සේ් කරගන්න හා. පරිගනකේ වසා දැමීම සඳහා අවශ්‍යකාලය ලැබිය ලැබීම. මේකෙන් අපිට මොකක්ද වෙන්නේ අපිට තයිම් එකක් හම්බෙනවා. පොඩි වෙලාව අපිට තියනෙනවා ඒ පොඩි වෙලාවෙෙන් අපි මොකක්ද කරන්න ඕනි කරග ඉන්න වැඩටි කොක්කෝම සෙව් කරලා ඒව සුර කහොහ අරි තැනක සව් කරලා කරනවනන් සෙව් කරලා හට පස්ති ඩ්ඩවන්් කලා දාන්න තමයි අපිට මේ උදව් වෙන්නේ දැන් ඔයාල දන්නවා අනවරත ජව සැපැයුමෙන් මොකක්ද වෙන්න කිය යුප අන්නඉන්ටරප්ටබල් පව සප්ලයි් මේ එක මං වට ගිය සතිය කියලද ර අනික විලායක භාවිතය ෆස් සමහර විට වාල ෆස් දකලත් ඇති අතිික ධාරාවක් ලැබීමෙන් පරිගණකයට සිදුවන හානි වලක වලක්වයි මේක අපි දැ මේවා මේ ෆිය එක තියෙනවානේ මේ ෆ එක තියෙනවා මෙන්න මේ Uප එකේ හරි Uප එකට මේ ෆ එක දාල තමයි තියෙන්නේ. මේක මොකක්ද වෙන්න දැන් කියමුකෝ අධික ලෙස අධිකධාරාවක් ලැබෙනව කියලා විදුලිය එක පාරටම අපට විදුලේ ලැබෙන කොට වැඩියෙන් එනවානේ එතකොට වැඩියෙන් එනකොට මමාල්ට කිව සමරවිට පරිගනික පිච්චෙන්න්න පුළුවන් කිය. එක තිබ්බොත් පරිගෙනකේ පිච්චෙන්න්න නැහැ. ඒක පාරට මේ නෑය අධික විදුලිය නිසා මේ ෆ එක පිච්චෙන. ඒ ෆ එකක ච්චල් ගන්න නැහ රි කොඩි ෆ එකක්. එතකොට මොකක්ද වෙන්නේ අපිට මේ පරිගනකට වෙන හානිිය වලක්ව ගන්න පුළුවන් අවම කරගඩ පුළුවන් ෆ එකේ. ජවසැපයුම්ඒකය පව සප්ලයි යුනිට් ආදියෙහි බහු ලව භාවිතා වෙයි. ඒ වගේ මේ ෆ එක නැතුව ෆ එක වෙනුවෙන් දැන් ගොඩක් ගෙවල්වල භාවිතා කරනය එකක් තමයි හෙමනත් නම් ගොඩක් විද්‍යාගාරවල භාවිතා කරන එකක් තමයි MCB කියලා කියන එක. මිනිසර්කිට් බ්‍රේකස් කියල කියනවා එකට වර්තමානයේ භාවිතයේ පහසුව නිසා විලායක වෙනුවට සිංගිති පරිපත බිඳින. අප කියනවා මනිසකිට් බ්‍රේකස් කියලා නැමැති උපාංගයක් පාවිත වේල දැකලත් ඇති සමහර මීට දකල ැත්නම් අංවට පෙන්න්නන්නම් මෙන්න මේවට දැකළ ඇතිනේ අධක විදුලිය අධික ලෙසර් පව එකක් එනවනං මේක වැහෙනවා ෆ එකට සිය එක වෙනුවට මේක තමයි දැන් පාවිච්ි කරන්න හරිඔ ගෙවල් වල ඇති දැකලත් ඇති වාල අනික සර්ජන ආරක්ෂක භාවිතේ සර්ජ් ප්‍රොටක්ෂන් කියලා නො මේවත් ගෙවල්වල පාවිච්චි කරනවා ඒවගේම පාසලේ තියන පරිගනක විද්‍යාගාර වලත් මේ පාවිචි කරන භාවිතා කරනවා අධික ධාරාවක් ගලායාම හෝ දකුණු අකුණු ගැසීම් දැන් අකුණු ගහනවකීමකො ැත්ම් ම කිව්වවාගේ අර විදුලිය එක පාරටම එනකොට මේකටන ඉස්සර වෙලාම එන්නේ දැන්වාල පරිගනකය බිත්තියට කියමුකෝ කනෙක් කරල තියනා කියලා සවිච්ච එක පාරටම කරන්ට එක එනකොට එතනින් එන්න වාලගේ පරිගනකට එතකොට පරිගණකේට හානි සිදු වෙන්න පුළුවන්. මේ ෆස් එක එහෙම නැත්නම් Uප එක එහමනැත්නම් මේ මිනිසකෙට බ්‍රේකස් තියෙනවානං එ සර්ජ් ප්‍රටක්ෂන ආලා භාවිතා කරනවනම් පලවෙනියට එන්න කොතන්ට ද මෙතෙන්ට තමයි විදුලිය ඊට පස්සේ තමයි ඔයාලගේ පරිගනකටක එ සර්ජ ප්‍රටෙක්ෂණ එකට ආපු ගමම් මෙතැනි මොක්ද වෙන්න මොන හරි ෆියස එකක් යනවා මේකටත් ෆස එකක් තියෙනවා මේකටත් මේ වගේ පොඩි ෆස් තියනඒවා තියෙනවා ඒ ෆියස එක පිච්ිලා යනවා තේරුණනාද ඒවගේ මහල දැනගණ්ඩ ඕන මේක භාවිතා කරනකොට විදුලිය මේකින් බෙදිල යන තේරුුණා කරන්ටික මේකින් බෙදිල යනවා අ බිත්තියෙන් වෙතියට අපි සවිකරලන තියන්නේ බිත්තියෙන් එන කරන්ටික මෙතනින් බෙදිලා යනවා අපේ උපාංග වලට එතකොට ඒක ආරක්ෂිතයි ඒ වගේම අකුණු ගහනකොට එක පාරටම් මේකට තමයි එනද අකුණු ගහ්පු ගම මේකට ඒනව විස්සර වෙලාම විදුලිය ඊට පස මේක පිච්ච. පරිගනකයට හානි සිදුවෙන්න්නේ නැහැ. අධික විදුලි ධාරාවක් උපකරන තුළට ගලා ඒම පාලනය කර එම විදුලිය භූගත කරනු ලැබේ. දැම් මේ මේ උපන් අපි භාවිතා කරනවා විදුලි නිසා පරිගණකයට සිදුවන හානි අවම කිරීම සඳහා. අනිත්තික අපි බලමු පරිගනකය ඇතුළට අධික ලෙස රත්වීම අවම කිරීමට, අපි මොනවද කරන්න ඕන කිය එකක් පරිගනක විද්‍යාගාරය ඇතුළට අපි ඒසි එකක් හයි කරන්න පුළුවන් මොකද දැන් පරිගනක පරිගනක විද්‍යාගාරය තුළේ රත්වෙන රස්ම රස්නය තියෙනවන දැ කම්පියටර් සොක්කොම දාලා වැඩකරගෙන ඉන්නකොට රත්වෙනවා වැඩි පරිගනක දැ එකක් නෙමනි තියෙන දහයක් ඉස්සක් තියෙනවන ඒවා රත්වෙනකොට රස්නය එනවා ඒ රස්න අවම කරගන්න අපි ඒ සියකක් භාවිතා කරනවා පරිගනක විද්‍යාගාරය තුළි. වායු සමනය කිරීම සඳහා වායු සමීකරණය යොදාගන්න පුළුවන්. අනිත් එක පරිගනක තුලා අධක ලෙස රත්වන උපාංග මතර් සිසිලන පංකා සවිකරගන්න පුළුව. පරිගනක ඇත්‍රේ දැන් ගොඩක්ම රත්වන සමහර උපාංග තියෙනවනේ ඒ උපාංගවලට අපි මොකක්ද කරන්නේ මේ සිසිලන පංකා කූලිං ෆෑන් කියලා කියනවා අපි ඒවා සවිකරගන්නවා දැමුදාහරණයට අපි සප එකට මධ්‍ය සැකසුම් මේකේයට මම කිවනේ ද වෙන මෆෑන් එකක් ඒකට තියෙන ොකදේක පරත්වයෙනවා ඒ රත්වෙන එක අඩුකරගන්න අපි මකක්්ද කරන්නේ මේ වගේ සිසිලෙන පංකාවක් සවිකර ගන්නවා. සවිකරලා තමයි තියෙන්න්නේ කොහොමත් ඒ වගේ උපංගවලට අපි මේ වගේ සිසිලෙන පංකාවක් සවිකරගන්නවා ර. දැම් මේක ඇවිල්ලා අධික ලෙස රත්වීම අවම කරගන්න අපි ඒසියක් ක එහෙම නැත්නම් සිලන පංකාව භාවිතා කරනවා. බෞධික හානිවලි පරිගනකය ආරක්‍ෂා කර ගැනීම සඳහා කළ හැකි දෑ. දූවිලි තැන්පත්වීම අධික තෙතමනය කෘමි වුව දුරු ඒවගේ දේවල් වලින් අපි කොහොමද පරිගනකය ආරක්ෂා කරගන්න කියල බලමු පලවැනි එක, ද්‍යාරය තුළට යනකොට සපත් වූ සෙරප්පුවා ගලෝල ය යන්න ඕනේ ඇතුළට යනකොට. පවාහන් රහිතව ඇතුළුවවෙන්න ඕනේ. විද්‍යාගාරයේ තුළ ආහාරපාන නොගනෙමු. ආහාර පාන අරයින්න හොඳ දැන් සපාතු දාග යනකොට මොකක්ද වෙන්නේ පවාහන්දාගන දැන් අපි විද්‍යාගාරය තුළට යනකොට දූවිලි වැැහෙන්න පුළුවන් න එතකොට එම ැත්න දම් වැස් දවසට යනකොට මඩ් සපත්තුවට එතකොට විද්‍යාගාරය මට වෙන්න පුළුවන් එනිසා අපි විද්‍යාගාරය තුළට යනකොට පවාහන් ගලෝලයන්න ඕන එක අනිවාරයෙන්ම කරන්න ඕන දෙයක් අනික එතකොට තමයි අපිට විද්‍යාගාරය පිරිසුදුව තියාගන්න පුළුවන් වෙන්න අනිත් එක කෑම ආරං යන්න හොඳ නැහැ කෑම විතරන්න මේ බොන දේවලුත් තමයි වතුර ඒ වගේ දේව කෑම කියල කියීනකොට මොන කෑම ජාති වුණත් හරි ියයා හරි චුඉංග එකකාරි ස්ීටේවාරි චොක්ලට් මොනාහරි ඒවා මුකුත් තරන්යන්න හොඳ නැහැ අපි පවිප පරිගන වි්‍යාරය ඇතුරට යනකට මොකදැන් අපිට පේනැතු සමාමර විටවා වැටෙන්න්න පුළුවන්න වැටිච්චහම එතකොට මොකක්ද වෙන්න ඔන්න රුමීන්ගෙන් කරදර කරදර එන්න පුළුවන් අපිට කූම්බි එන්න පුළුවන් නෑ එතකොට දැන් ඔය කූම්බිහෙමාපුහම ඔය පරිගනකය තුළ තියෙන්නේ පොඩි වයස් ට ඒවා ීන ඒවා ඒවා කකාපුහම සමරවිට ෂෝට්පෙන්න්න පුළුවන් පරිගණකේ තුළලවෙෙන දේව තියෙන දේව තේරුණාදේ නිසා අපි මේ කෑම ආහරපාන අරංයන්න හොඳ නැහ සමහරය තතු්‍ර බෝතලල් එහ මරංගයනව හෙමත් අරංගයන්නේ පරිගනක විද්‍යාගාරය තුළට මොකද මතුර අරංගිවොත් යාලට ඔයාල නොදයනුවත්ම මොකක්ද වෙන්න පුුවන් බතුර හැලෙන්න්න පුළුවන්න්නේ ඉට පස්සෙ ඒත වෙනවා වතුර හැලිච්ච හමවාලගේ පරිගනකට හානි සිදුවෙන්න පුළුවන් එනිසා ආර පානාාරංයන්න එපා පෘමීන්ගෙන් හා මියන් වැනි සතුූන් විද්‍යාගාරයට ඇතුළු වීම වලක් කොගන්නඕේ එය කොහොමද මියෝහෙමෙන්නේ දැකීමක පරිගණක විද්‍යාරය තුළේ පිරිසුදු නෑ කියල එෙමැත්නම් බොක්ස් පටි ගොඩක් ලා තියෙනවා පොත් එකඒක තැන්වල දාලා තියෙනවාවද තියනවානේ මිස්කෝලරි පරිගණක විද්‍යාරය තුළේ ඒ වගේ එහෙම තියෙනකොට පිරිසුදුව තියෙනකොට තමයි ඔය කෘමීන් මියන් වගේ දේවල් එන්න පුඩුව ඇතුුල්ට. එහනම් මේ සත්තුන්ගෙන් අපි පරිගනක විද්‍යාගාරය ආරක්ෂා කරගණ්ඩ ඕනේ නම් අපි පරිගනක විද්‍යාගාරය මකද කරන්න ඕන පිරිසුදුව තබාගන්න ඕනේ. අනික විද්‍යාගාරය පිරිසුදුව තබාගනිමු අතුගාලා පිරිසුදුවෙන් තබා ගණ්ඩ ඕනේ අනික ඇවිල්ලා මේ මාසිකට සැරයක්වත් අපි මොකක්ද කරන්න ඕනේ පරිගනක ටික පිහදාලා එ පිරිසුදුව තියාගන්න ඕන මාසිකට සැරයක්වත්. තෙතමනයෙන් තොරව තබාගනිමු සමහර පරිගනක විද්‍යාගාරතියනවා වහිනකොට වතුර එහෙම වැන්නෙනොය කියන්න. එහෙම නැත්නම් වතුරු එන්න පුළුවන් ඇතුළට ඒ වගේ දේවල් වෙනවා. එනිසා අපි තෙතමනයෙන් තොරව තබාගන්න ඕනේ. අනිත් එක තමයි හැකි සෑම විටම වායු සමීකරණය භාවිතා කරන්න ඕනේ ඒසි එක පාවිච්චි කරන්නමෝ ඕනේ දැ තියෙනව සමහර විද්‍යාගාර ඒ සැතුෙ තිබු නට ඒසි වැඩ කරන්න නැ එහම නැත්නම් ඒ දානය නැහැ දොර ඇරැෙන න්නවා එහෙම කරන්න ඒස එක දාලා තියෙන මොකර ද පරිගණක විද්‍යාගාරය තුළ ඒක දාණ්ඩ එක වාහල දොර ඇරලා තියන්න නෙමේ තෙරුුණාද අනිවාරයෙන්ම ඒ දාණ්ඩෝ නඒවා දැම්ම හම තම අපේ පරිගනක ආරක්ෂාවෙන් තියාගන්න පුළුවම අපිට දැන්වාල දන්නවන්නේ අපි මොකටද මේ වායු සමීකරණයක් භාවිතා කරන්නේ කියල පරිගණක විද්‍යාරය තුළ නැ සම්හර ටීචස්ලා ඉන්නවා ඒ සක ධාන නෑ මොක දේසියකට කරන් බිල් වැඩියෙන් එෙනවා ඒ සඒක දානෙ නෑ ොර ඇල්ල යෙන. පරිගනක විද්‍යාකාරය. එ එකක හුලන්ගෙනවන තුරට හළන් විත රක්න මේ එන්න එනකොට මොකක් දෙදන්නේ හොළඟගත් එක්ක දූවිලි එන්නත් පුළුවන්. එනිසා අපි පරිගණක විද්‍යාගාරය. දූවිලිවලින් තොරව ඒ වගේම. අපිරි සුදුව තබාගන්න නැතුව ඉන්න ඕනනම් අනිවාරෙන්ම වයු සමීකරණයක් තියෙනවනං ඒ අපි හැමවෙලේම වගේ කවුරුහරිඒ ඇති ඉන්නවනං හැමවෙලේම වගේ අපි මේක දාලා පාවි්චි කරන්න ඕන්. පාවහන් ගලවා විද්‍යාගාරයට ඇතුළුවීම මගින් විද්‍යාගාරය තුළ වැලි දූවිලි ආදියෙන් තොරව පරිසරයක් පවත්වාගන පවත්වාගත හැකිය. ඒකට තමයි අප පාහන් ගලවලා යන්න කිය න්නේේ ම දැන් ලින් මහලට කිවනන්නේ පවාහන්දාගන ගියාම දූවිලියෙන්න්න පුළුවන් බැලි එන්න පුළුවන් මඩ වෙන්න පුළුවන්. ඒක අපි මොකද කරන්න ඕන අපි පරිගණක විද්‍යාගාරය ආරක්ෂාකර ගණ් ඕන ඒවගේ දේවල් වලින් ැත්නම් අපේ පරිගනක හානි සිදුවෙන්න පුළුවන්. විද්‍යාගාරයේ ඇති සියලු පරිගනක දෙතෙමසකට වර තුන්මසකට වරක් හරි. පිරිසිදු කිරීමෙන් පරිගනක පරිපත මත දූවිලි ආදිය රැඩීම වැලකේ අඩ්ඩු ගානය මාස තුනකට සැරයක්වා. හරිද මමනං කියන්නේ පුළුවන්නම් මාසකට සැරයක්වත් තුවල ොකක්ද කරන්න ඕේ පරිගණක විද්‍යාගාරය පරිසිුදුව තබාගන්න බලන්න සමහර අය ඉන්නවා දවසකට දෙසරයක් අතුගාන පිරිසුදුව තබාගන්න ඒක හොඳ එහෙම කරනවා විද්‍යාරය තුළ ආහාරග ගැනීම මොකක්ද වෙන්නේ බිම වැටුණු ආහාර කැබලිවලින් කූබි එන්න පුළුවන් නැත්නම් කෘමීන් වගේ දේවල් අපේ පරිගනක විද්‍යාගාරය තුළට එන්න පුළුවන්. එනිසාෑ කෑම අරං යන එක බලක්වන්න ඕනේ. විද්‍යාගාරය තුළ තෙතමනේරැඳීම නිසා පරිපත ලුහුවත් ෂෝට් සර්කිට් විය හැකිය. ෝට වෙන්න පුළුව වතුර වැටිචා අපි දන්න ෑනෙ කොයි කොයි හරිද වතුර වැටෙන්න්නේ කියලා එතකොට ෂෝට් වන්න පුලුවන් පරිගනක අපේ විද්‍යාගාරය තියෙන පරිගනක අනිත් එක සොර සතුරු වුවදුරුවලින් ආරක්ෂා කර ගැනීමට කෝමදාපි මොන වගේ දේවල් ද අපි කරගන්න ඕන එකක්කවාල දන්න දේවල් තමයි පරිගණක විද්‍යාගාරය දොරජනෙන් හොඳින් අගුලු දමා වසාති යන්නෝ එහෙම නැත්න හොඳ අගුලු තියෙනවනි හොඳ ඒවා කඩන්ඩ බැරිදේවල් බැරි ඒව සමහරඒව තියනවන ඒව දාලා අපේ පරිගනක විද්‍යාගාරය අපි ආරක්ෂා ආරක්ෂා කරගන්න ඕන ඒකක් තව එකක් අපිට කරගන්න පුළුවන් ඔය මේ පද්ධතිඒකේ තියෙනවනි සිිටම් යුනිට් එක ඒකට අපි ලොක්ක එකක් දාගන්න පුළුව ලොක එකක් ඒනවා ඒඒ ලොක් ස අපි අපිට භාවිතා කරන්න පුළුවන් මේකෙම් මනොවද ටීචර් හොරකං කරන්න පුළුවන් පද්ධ තියකේ ඇතුළෙින් ඇයි හාඩ්ඩිස් කෙහෙම තියෙනවානය ඇතුුලේ හාඩ්ඩිස් තියෙනවා තව ගොඩක් දේවල් තියෙනවනි දුඩාංග ගොඩක් තියෙනවය ඇතුල. ඉතින් ඒ දෘඩාංග හොරකං කරන්න හොරකං කරනයත් තින්නවා. තෙරුණාද ඒවා. ගං කරන්න ඇතුව තියෙන් නොනනම් අපි මොක්ද කරන්නේ පද්ධති ඒකකේ ඉබි අතුරු මගින් ආරක්ෂා කරගන්න ඔන්නම් මමානට පෙන්න්නම් පද්ධති ඒකේරධන ඉබි අඇතුර මොන වගේද කියලා එවිදියට ඒක ආරක්ෂා කරගන්න පුළුවන්. පියවූ පරිපත රූපවාහිනී කැමරක්. ලෝස්කි ටෙලිවිශන් කැමරක් TVව භාවිතා කරන්න පුළන් එතකොටන අපට බලාගන්න පුළුවන් කෞද පරිගනක විද්‍යාගාරය තුළට ආවේ පිටත ගිය කෞදන එතන කෞද හිටයේ කියීර්ද හිටයේ කියීට දවේ වගේ ේවල් අපි බලාගන්න පුළන්ද හොරකමක් වුණත් බලන්න පුලුවන් අපිට කොහොමදේ හොරකම නේ කිය තේරුුණාද එ නිසාිTV වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් එන මේටිකි සොරුන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්ඩෝනේ නම් මේ වගේ දේවල් අපි භාවිතා කරන්න පුළුවන් එකක් ඇවිල ලොක් එකක් දාගන්න පුළුවන් මොන හරි අගුළුවගේ දේවල් අපිට සකස ගන්න පුළුවන් එහෙම නැත්නම් පරිගනක පද්ධති ඒකක හිබි අතුරු මගින් ආරක්ෂා කරගන්න පුළුවන් එහෙම නැත්තන් TVව අපිට දාලා තියාගන්න පුළුවන් තබන සතිය හමුවකාන් Thankැක for joining in the class everyone and heaven nice day